සුබ දවසක් කියලා පිළිගන්න ඉතින් සාදරයෙන් ඔන්න ඉතින් කිව්වත් වගේම දෙසැම්බර් මාසෙත් ඇවිල්ලා තියෙනවා නොස්ටල්ජියා කියලා මම සඳහන් කරන්න නම් මම හරි දන්නේ. ඉතින් ඔන්න ගැම්මටම දවස් 30ක් දීලා තියෙනවා මේ ඉවෙන්ට් එකට ඔයගොල්ලන්ට පේනවා මෙතන ඉවෙන්ට් ටයිම් දවස් 30ක් කියලා දැන්න තියෙන 29යි පැය ගානයි. ඉතින් මේක ඇඩ්වාන්ස් නොස්ටල්ජියා එතකම නෝමල් නොස්ටල්ජියා කියලා ಜಾති දෙකක් දීලා තියෙනවා අපිට පේනවා. ඉතින් අපි කරන්න ඕනේ මොකද්ද කියලා අපි බලමු. ඉතින් මේකේ ඉතින් මේකේ හරියට ට්‍රාන්ස්ටික් එක ගහුවොත් මේක දවස් 17 ගන්න පුළුවන් කියලා තියෙනවා මේ ස්කින්. හරිද? මේක කියන්නේ නෝමල් ස්කින් තියෙන්නේ ලෙමෝර්ගේ තියෙනවා, එස්මෙරල්ඩාගේ තියෙනවා, එතකම ඇඩ්වාන්ස්ගේ කඩිට්ටගේ. හරිද? දැන් මට ඇට්ලස් එකේ දා මම දෙම් දීලා ගත්තනේ මේ ලකී ස්ප්‍රින්ට් එක කරගන්න ගිහලා දෙම් දීලා නෙමෙයි අතරම කියනවා දෙම් ටික වගේ ගියා අපරාදී ඉතින් කරන්න දෙන්න. ඉතින් ඒකම මෙතනින් කියනවා يعني මම ෆ්‍රේම් තුනක් දීලා තියෙනවා නෝමල් නොස්ටල්ජියා එකේ. ඉතින් ඒකේ ඉමෝට් එකක් තියෙනවා මේකේ. ඉතින් ඉතින් මෙතන මට ඉමෝට් එක විතරයි නැති ඉතුරු ටික නම් තියෙනවා. ඉතින් මම මේකෙන් කඩිටට තමයි මට ස්කින් එකක් නැත්තේ දැනට. ඉතින් මම කඩිටගේ ස්කින් එක ගන්න යන්නේ ක්ලේම් ෆෝ ෆ්‍රී කියලා තියෙනවා. ඉතින් අපි ක්ලේම් කියන එක ඉවුවට පස්සේ ෆ්‍රී දෙන්නෙත් නැහැ. අපිට ටාස්ක් ගන්න තියෙනවා. ඉතින් අපි ටාස්ක් ටික බලමු. ඉතින් මොකද්ද මේකේ ටාස්ක් කරන්න තියෙන්නේ කියලා. ඉතින් ඉවෙන්ට් එක දවස් 30ක් තිබ්බට මේක හරියට ඉවෙන්ට් එක ඉවෙන්ට් මිෂන් ටික ගහුවොත් මෙතන ඔයගොල්ලන්ට රෙකමන්ඩ් කරලා තියෙනවා දවස් 17කින් ගන්න පුළුවන් කියලා. ඉතින් ඉතින් නොස්ටල්ජියා ප්‍රෝග්‍රස් කියනම ගැම්මටම ලොගින් වුණාම එකක් හම් වෙනවා, එක පොයින්ට් එකක්. කොහමරි 105ක් වෙනවා මේ ස්කින් එක ගන්න පොයින්ට් ඕනේ අපි. ඉතින් ඒත් එක්කම ක්ලාසික් එකක් ගහන්න තියෙනවා අපිට. ක්ලාසික් රෑන්ක් මැජික් ටෙස්ට්. ඒකට බ්‍රාවල් ගහලා හරියන්නේ නැහැ. හරිද? ඉතින් ඔයගොල්ලෝ ඒතකොට ඔයගොල්ලන්ට පොයින්ට් දෙකක් හම් වෙනවා එකකින්. ඊට පස්සේ අනිත් එක තමයි අමාරුම එක. හරිද? මෙන්න මේක තමයි අමාරුම එක. ටීම් අප් විත් ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් වින් වන් ක්ලාසික් රෑන්ක් බ්‍රාවල් මැච්. හරිද? ඒ කියන්නේ ඔයගොල්ලන්ට යාළුවෙක් එක්ක ඔගලගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න යාළුවෙක් එක්ක ටීම් අප් වෙලා ගහන්නත් ඕනේ. හැබැයි ඒ මැච් එක දිනන්නත් ඕනේ. අන්න ඒක තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ. හරිද? ඒ කියන්නේ යාළුවෙක් එක්ක ගහන්නත් ඕනේ, යාළුවෙක් හොයා ගන්නත් ඕනේ ප්ලේ කරන්න. ඒක ඒ ගහන එක දිනන්නත් ඕනේ. ඒක එහෙනම් ටිකක් අමාරුයි. මොකද සමහර දවසට යාළුවෝ නැහැ, යාළුවෝ හොයාගත්තා දිනන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අන්න ඒක ප්‍රශ්නේ. ඉතින් මේකේ කොහොම හරි කෑලි අපිට පොයින්ට් දෙකක් හම්බ වෙනවා ඒකෙනුත්. ඉතින් වීක්ලි ලොගින් ඉවෙන්ට් එකක් තියෙනවා කියනෙම්ම ඒකෙන් 10ක් හම්බ වෙනවා කියනෙම් පොයින්ට් 10ක්. ඒක සතියකට එකපාරයි හම්බෙන්නේ. ඉතින් කෙනෙම්ම දවස් දැන් 17 තිබ්බ එක දවස් 14 වුණා. මොකද දවසට සාමාන්‍යයෙන් පුළුවන් 5යි එකතු කරන්න. මෙතන 1යි 2යි හරිද 2යි. අයියෝ රෙද්ද නයිට් කරන. ඉතින් කොහම හරි පොයින්ට් 5ක් හම්බ වෙනවා දවසට. ඉතින් කෙනෙක්ම මෙතනින් 10ක් හම්බුනා කියන්නේ ගැම්මක් තමයි. ඉතින් ඉතින් ඔයගොල්ලන්ට මෙතන ආයි ටිකට් යූස් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ටිකට් ඔයගොල්ලන්ට MT පාස් එකනොත් හම්බ වෙන්න ඇති. ඉතින් නැත්තම් මේ මම කලින් බයි කරලා තිබ්බා වගේක් ඉතින් කුත් තිබ්බා මං ගාව. ඉතින් අර ගෝල් දීලා බයි කරන්න ආවනේ. ඉතින් ඒ ටික කුත් තිබ්බා. ඉතින් ඒකෙන් කොහම හරි මෙතනින් දැන් 6ක් තියෙනවා. ඉතින් එකකින් 5ක් වගේ තමයි පොයින්ට් වැඩි වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ඒක දීලා වුණත් මේක ඉක්මන් කරගන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ට ටයිම් නැතුව ගියොත් ඒක මේක හරියට ප්ලේ කරගන්න ඔයගොල්ලන්ට පොයින්ට් මදිනවා. එන්නේ ටිකට් අරගෙන යූස් කරන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි ඉතින් කියලා දෙන්න ආවේ. ඉතින් ඔයගොල්ලන්ට ආයි මේක රීසිලෙක්ට් කරගන්න ඕන. ඔයගොල්ලන්ට දැන් මේක වැරදිලා නම් සිලෙක්ට් වුණා ඔයගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැතුව ඔයගොල්ලන්ට මේ විදිහට රීසිලෙක්ට් කියන එක උඩ තියෙන ඒක ඔබලා මෙතනින් ඔයගොල්ලන්ට වෙන එකක් තෝරගන්න උනත් අවුලක් නැහැ. ඉතින් මේක නම් දවස් 6 ගන්න පුළුවන් කියලා දිනවා. මේකට පොයින්ට් 50යි ඕනේ. ඉතින් අපි අර කඩිටක එකම තෝරගමු. ඉතින් MT පාස් එකේ ඒවා තියෙන තැන මම පෙන්වන්නම්. ඉතින් MT පාස් එකේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ආයෙත් තාම ගන්න හම්බෙලා නැහැ නේ. ඉස්සරහට තියෙන්නේ කියන්නේ. ඒක ගන්න හම්බෙන්නේ නැහැ කියන්නේ ඒක පොඩ්ඩක් අමාරු. අමාරු දෙයක්. දෙවල් 45 දී තමයි මෙන්න මේව තමයි නොස්ටල්ජියා ප්‍රෝග්‍රස් ටිකට් කියලා තියෙන්නේ. ඉතින් මේක නම් අමාරු සිද්ධියක් තමයි තියෙන්නේ. 54 දී තියෙනවායි. 63 දී තියෙනවා. ඉතින් ඔයගේ තමයි තියෙන්නේ. ඉතින් ඔයගලන්ට තියෙන ඉන්ෆර්මේෂන් ගහලම ගන්න. කලින් තිබ්බේවා තිබ්බන් දැන් අවුලක් නැහැ. ඉතින් මේ විදිහට තමයි කොහරි මේ නොස්ටල්ජියා මේ පාර. ආ